අපෝවන් කියා දෙන ආදරේතලම් කතාවේ ස්නේහා එයාගේ ජීවිත කතාව නිර්වාන්ට කිව්වට පස්සේ නිර්වාන් ස්නේහාගේ ඔෆිස් එකට වැඩට යන්න කැමති වෙයිද ඇත්තටම ඒක ලොකු ප්‍රහේලිකාවක් එක පැත්තකින් දිගැසි දිගැසිගෙන් මේ හැමදේම හංගගෙන නිර්වාන්ට තව දුරටත් මේ දේවල් කරන්න පුළුවන් වෙයිද ඔයාලට මතකනේ පසුගිය දවසක දිගැසි ස්නේහාගේ ඔෆිස් එකට ආවා හදිසියේවත් රිසෙප්ෂන් එකේ හිටපු ගෑනු ළමයා දිගැසිට කිව්වනම් ඒ අපේ ස්නේහා මැඩම්ගේ බොයෆ්‍රෙන්ඩ් කියලා හැමදේම ඉවර වෙන්න තිබුණා ඒත් නිර්වාන්ට ස්නේහා ගැන අනුකම්පාවක් වගේම මොකක් හරි අතාරින්න බැරි හැඟීමක් තියෙනවා කියන එක ස්නේහාගේ පස්සෙන් ආයුෂ් තරහෙන් ආපු වෙලාවේ කාර් එකේ හිටිය නිර්වාන්ගේ මූණෙන්ම තේරෙනවා අනිත් දේ තමයි දිගැසි ගාවදී නැති ආදරණීය බවක් ස්නේහා ගාවදී නිර්වාන්ගේ මූණෙන් පේන දෙනවා කියන එක අපි හැමෝටම පේන දෙයක් ඒක මේ කතාව දිගටම බලපු ඕනම කෙනෙක්ට හොඳටම තේරෙන දෙයක් ඉතින් මේ නිසා නිර්වාන් ස්නේහාගේ ඉල්ලීමට එකඟ වෙලා ස්නේහාගේ බෙන්මතා විදිහට ආයෙත් වැඩට එයි ඇත්තටම දිගැසි නම් ගොඩක් පව් තමන්ගේ මුළු ජීවිතේම නිර්වාන් වෙනුවෙන් වෙන් කරපු දිගැසිගෙයි වෙන් කරන්න බැරි තරමටම හදවතට දැනෙන ස්නේහාගේ අතර නිර්වාන්ට යන්න ඕන මග හොයාගන්න බැරුව ගොඩක් අසරණ වෙයි. ඉතින් මේ ලස්සනම ලස්සන ආදර කතාවේ ඉදිරිය මොකක් වෙයිද? ඔයාලට හිතන දේ කමෙන්ට් එකකින් මට කියන්න. ඔයාටමත් සිතුවිලි සේයාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සිතුවිලි සේයා සබ්ස්ක්‍රයිබ් කරලා මගේ යාළුවෙක් වෙන්න අමතක කරන්න එපා. ඔයාල හැමෝටම සුබ දවසක්.